යිබෝ ස්වාදන් රූපාණී සව සහය ඉතිය ප්‍රධාන සිංහලපු අත්විකාශය. ප්‍රථමේ පුවත් සිරස්තල. වට වසා කොරෝණාව මර්ධනය කළ නොහැකි. අපේ සෞ්‍යට එ කළ හැකි. ජනතාව කැපවිය යුතුයි ජනපතිකයි කුරුණ ඇගලත් කුලියාපිටියේත් උද කලා කර තිබූ ගම්මාන කිහිපයක්. යළි විවෘත කෙරේ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝණාව හිස ඔසබන ලකුණු නීතිපතිත් අවධහනයෙන්.වෙළගාමට උදේම අරින්න තිබූ මැනිින් වෙළඳපොල යළිත් වසා දැමෙයි. විස්සයි විස්සට විසර්ජනය ඉදිරිපත් කරන්න පර්ලිවේන්තුව දොළොස් වනිදා ඇැය දහයක්ම විවෘත්තයි. දේශපාලන කොමිස්සමට අවලාධනැගු සජිත් පිළේ පහකට අඩු බයින් ඇමරිකාව අදන්න සැලසුම් කරද්ද දම්කේ බිරිඳ දික්කසාදය සැලසුම් කරයි මෙරට සෞඛ්‍ය සේවට ඉතා පහසුවෙන් කොවිD් මර්ධනය කළ හැකි බවත් අවශ්‍ය වන්නේ ජනතා සහය බවත් ජනාධිපති ගෝටාභෙහි රාජපක්ෂමැතිතුමා පවසෙනවා. ජනතාව දැනුවත්කරීම මාධ්‍යිය වගකීම සහ යුතුකම බවයි ජනාධිහිපතිතුමා පෙන් වාදෙන්නේ. ඒනිකව රැස්වන කෝොවිඩ මර්ධන කාරිසාදික බලකාාය අද පෙරපරවේ ජනධිපතිකාරයාලේදි ැස්සු අවස්ථාව ජනාධිපතිතුමා මේ බවප්‍රකාශ කලා. සෞඛෙ ගැටලුවක් වන කොවිඩ වසංඟතයෙන් ජනතාව රැක ගැනීම සෞඛ්‍ය සේ වසතු වගකීමක් බයි, ජනාධිපතිතුමා පෙන් පාතුන්නේ. ලොව ඉහළ දැනුමකින් සමන් වෙතම මෙරට බෛද්‍යවරුන්ට සහ සෞඛ්‍යෂේත්‍රයට ඒකළ හැකි බවට තමා දැඩිලිස ශවාස කරන බයි, ජනාධිපතිතුමා අවධහරණී කළේ. රටම වහන්නේ නැතුව ඒ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍යස්ථාන වහලා අසනීප වෙනයව ස්පිරිතාලවලට ගෙනිහිල්ලා අනිත්තව හූම් කොරටටයින් කරල්ලා ඒවාගේම අවශ්‍ය පැති සම්පූර්ණයෙන්ම ලොක් දවුන් කරන අතර අනිත් රටේ සාමාන්‍ය ජනජීවිතය කරග යන්න. අපි මාස දෙකක් මේ රටේ කිසිම ආසාධිතයෙක් නැතිව ගෙන ගිය. දෙවන රැල්ලක් ආවේ හැම කෙනෙක්ම මේක පහසුවෙන් ගත්තා. සෞ්‍ය උපදෙස් පිලිපැත් දෙන කියල තිබුණ දේවල් කරේ නෑ මේ නිසා හැසෑම දෙනෙක්කම වගකීම පැහැරහ. වගකීම පහැරහරපු නිසා මේ වගේ තත්වකට අපිට අපහු මහුණ දෙන්නට සිද්ධ වෙලාද. හරිම ලේසී කියන්න රටහන්ඩ කියල් ිනිසුන්ට කන්න දෙන්නෙ කොමද මිනිසුන්ගේ රැකියාවල් කරන්න කොහමද මනිසුන්ගේ ව්‍යපාර කරගන්න කොහොමද ගොවිතැන් කරගන්න කොහොමද වලදාම කරගන්න කොහොමද මේවා කරන්න නැතුව මිනිස්සුන් ජීවත් කරන්න ක. කට ලියන හැටක් විතර ආසන්න ප්‍රමාණයක් අමතරව මේක වෙනෙන් අපි වියදන් කරන්නවානිීති මේ කරන කොට ජනතාවගේ වගකීමමකදද මේකින් ගැලෙන්ඩ කියන එක ගැන අවබෝධයක් හැනතාවට ලබා දෙන්නට ඕන් දැන් ත්‍රස්තවාදී ප්‍රශ්නයක් දම් මට පුළුවන් මේක පහසුවෙන් නිසඳන්නට මේක ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නෙවෙයි මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් ති මේක වැඩි වගකීමක් තියන්නේ සෞඛ්‍ය අංශයට අපේ රටේ හැම පරම්පරාවකම ඉහම ඉන්න මට්ටමනි සෞඛ්‍යයන් සිට ඉහිලතින් එයායට වගකීම තියෙන්න්නේ මේ වගේ ප්‍රශ්නයකද කල්පනා කල්ලා එකට සමස්ථ වශයෙන් උත්තරයක් දෙන්න. ඉල්ලපු ගෙදර සහ කඩවීදිය ග්‍රාම නිලදහරි වසම් හැර කුරුණෑගල නගරසීමා බලප්‍රදේශවයේ සියලු ප්‍රදේශ හුද කලා තත්වෙන් ඉවත් කර තිබෙනවා. ගලගතර හම්මලව සහ ඉහළ කළුගමුයන ග්‍රාමනිිලදහරි වසම් හැර, කොලියපිටිය පොලිස් බල ප්‍රදේශය අනෙකුත් ප්‍රදේශවලද හොද කලා තත්වේ ඉවත් කරඇති බවයි, COVID-19 ප වැලක්වීමේ ජාතික ක්‍රියන් විත මධ්‍යස්ථානය නිවේතනයක් කළේ. දකලාක ඇති පොලි බල ප්‍රදේශවල පදිංචි විශ්‍රමිකන්ට විශ්‍රාමික හැඳනුම් පතහෝ ජාතික හැඳනුන් ප භාවිතකර තම විශ්‍රාම වැටුප ලබාගනීමට යම සඳහා අවසර දෙන්නේයි ගම් පහ දිස් ්‍රෙක් ලේකම් සුනල් ජයරත්නමහතා බස්නාහිර පලාත බහර ජේෂ්න ෝච්ච පොලිස්පති දේශ බඳු තෙන්ද ොඩ මහකින් ඉල්ලීමක්කර තිබෙනවා. විස්ශ්‍රාම ට දි ෙද ඇත්ති හිටයි. ද ලාක් ඇති ප්‍රදේශවල රජකාරී සදහ අනියුක්තකර ඇති කර්බනී සහ වයි අවුරුදු දෙකට අු දුවන් සිටන පොලස් නිලධරණියන්ට, සේවට වාර්තා කිම අශ්‍ය නොබන බව පොලස්මාධ්‍ය ප්‍රකාශක බියෝච්ච පොිස්ප්‍රති ිත්‍රහණ මහතා පවසනවා. ්‍යාතර කොරුණා ආසාධනයේ ව ඇති හෝ නිරෝධහනයට ලක් ඇති පොලිස් නිලධාරීන්ගේ පවල්වල සසාමාජිකයන්ට, රුපියල් පන්දහසකදීමනවක් ලබාදින බවද අජිත්‍රෝහණ මහතා සදහන් කළ. යම් පොලිසනධාරියකට කෝවිඩ රෝගය ආසාධනය වීතිබෙනවානම්. එවගේම යම් පොලිස්්‍රධාරයෙකු නිරෝධයන කදවර සදා යොමු ක්‍රතිබෙනෝනං. එසේත් නැතින යම් පොලිස්වධාරයෙකු බැරැක්කයක හෝ කදවුරක නිරෝධයනයට ලක් කරතිබෙනවන. එවැනි පොලිස්ශ්‍රධාරීන්ගේ පවුල්ලේ සාමාජිකින් හෝ යැපෙන්නන් සදා රුපියල් පන්දාහක පැකේජයක් ලබාදීමට පොිස්්පතිතුමා විසින් තීරණය කරතිබෙනවා. මේ රටට කරනුලද මෙහෙවර සලකා බලා ඔවන් කරනුලද සේවය අගේ කිරීමක් ලෙස විශේෂයෙන්ම එම පවුල්ල ලායිට මෙවැනි දීමනාවකට අදාළ පැකේජයක්ක් ලබාදීමට පොලිස්පත්තුමා විසින් තීරණය කරතිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාප වහන මන්ටලේ මනුස් සටහන්කරුවන් හට මනු පහසුවෙන් කියවා කැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස එම මණ්ඩලේ ජනතාව කෙන්නේ ලාසිටෙනවා. මනු සටහන්කරුවන් සමඟ කතා කිරීම හෝ මොුණ ගැසීම හැකිතා කවම කරන ලෙසටද ඉල්ලි මක්කෙරෙනවා. W. ෝ.ල්lk. බබඩවී ඔසේ බිල් පදගවීමට පහසුකම් සපයතිබෙනවා පාරිභෝගික චල කැටලුක් වෙනුවෙන් දහන වැයි තිස් නවේ දුරකථන අකල් පැ විසි හතරපුරවෘත්ත පවතින බවයි ජල සම්පාදන හා ජලාපවහන බන්ටලේ නිේදනය කරන්නේ ද තිනවති ද්‍යමත පැල් හෝවාරුවේ කටයුතු සමාන්‍යි පරිදදි සිදුකිරීමට බලාපොරොත්තු වන ව එහි අධිකාරී ස්ලම් හසද මහතා පවසනවා රාජං ශේලි පදංචිලිපි බෙදීම කටයුතු බදාතා ආරම්භ කරන බවයි මදධ්‍යම තැල්හෝවාරුවේ අධිකරිබරය අ සඳහන් කළේ. මධ්‍ය පැල්හෝමාරයේ සීවිිත කොටසක් අපි අරලාතියනවා දේශය අධිවේගීතැල් අංශය විදශ අධිවගීතලංශම සංෂ මුද්‍රන්තංෂය සහ. යාාපරිගත පැලංශේ අද දින ආරම්භ කරා නැවත කටයුතු කරන්ඩ ඒවගේම ඉදිරි දින තුළ තිියළුම කටයුතු සාමානිපදි කටයුතු කරඩ අපි සම්බන්ධී කරණය කරඩ උත්සාහ කරනවා රාජයංශේ සඳහා අපි ලියාපදින්ංච ලිපි බෙදීම් කටයුතු බදා දවස වගේ ආරම්භ කරන්න බලාපොරත්තුව ව. අඩත ගරට නිරෝදහන ඇදිරිරනීතිය පනවා ඇති බැවින් නගරට ඇතුළබන අත්‍යවශ්‍ය නොබට බාහන හරවා යැවීමට පොලිසිය කටයුතු කලා. සෞඛ්‍යන ඉතිරිති පිළි නොපදදින වය දුරන්ට පොලිසිල් අවවාද කරන ආකාරයද දැක ගැනීමට ලැබුණ. අත්‍යවශ්‍යසේවා හැර නවර එලිය දිස්ත්‍රික්කට පමිණ සියලු වාහන්න සහ පුද්කලයන් අපසු හරවා ජැවීමට පොලිසිය සහ යුදහමුදාව කටයුතු කලා හැටන් කොලඹ මාර්කයේ සහ හැටන් මහනුර මාර්කය පැමිණ වාහන සහ පුදකලය නු බෙලෙස අපසු හරවා ජැවීමට කටයුතු කෙරුණේය වි 19 ආසාධනී වී සිටි පන්සිය අනූ පස් දෙනෙකු ගෙවුණු පෑවිසි අතර තුළ සවේ ලබා රහලින් පිටවගොස් ඇති බව වසගත රෝග විද්‍යාංශය සඳහන් කරනවා. මේ අතර කොවිD් ආසාධතියන් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි ශෂනික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක්, ලෝක සෞඛ සංවිධානය නිලවශයෙන් සෞඛැමත්‍යයන් ශිට භාරදීමට නියමිතව තිබෙනවා. ඒ දක්වා අපේරටින් වාර්තාාව වුණු COොVවිD-19 ආසාධතයන්ගින් අටදහස් අටසයකට වැඩි පිරිසක්. සුවයේ ලබා තමන්ගේ නිවෙස් බලා යන්න වාසනාවන්වෙලාතිබෙනවා කියලා සෞඛ්‍යංශ ප්‍රකාශ කරනවා. මේ අතරට මිනිුවන් ගොඩ කොවිD් පොකරට සම්බන්ධුවන් හාර්දහස් අටසය දෙනකුත් ඇතුළත්. එත් එක්කම සෞඛ්‍යාංශ සහ ආරක්ෂක අංශ ප්‍රකාශ කනවා මේ වෙනකොට ඇඳරි නීතිය ඉවත් කරන්න කටගුතු කරත් කිසිදු ආකාරයකින්. කොරෝනාව ව්‍යාපතවීමේ අවදහනම අඩු වෙලා නැහැ කියලා. එනිිසා මේ අවදාහනම් සාහර තත්වය තේරුම් මරගෙන අපි වැඩ කරන්න ඕන කෙන කාරණාවත් සේපත් කරමෙන් අපි අදත් බලමුCOොවි-19 අපේ රටේ අලුත්ම තත්ත්වය. ඒයේ දිනය තුළදී කොරණා ආසාධිතීන් පන්සේ දහදෙකු හඳනාගත් අතර ඔුන්ගෙන් එකේ අසු තුන් දෙනිෙකුම වාර්තා වයේ ගම්පා දිිශ්‍රිකෙන්. කොළඹ දිස්්‍රික්කෙන් එකසි අනු නමදනෙකු සහ කොළඹ මහනගැස්ස භාවෙන් දාහතර දෙනිකු ර්තා වනා. උදැස වනවිට මිනුව ගොඩ ඇඟලුම් කම්බල ආශද කොවි ධහමේපකර ආාධිත සංඛ්‍යාව, දස දහස් හාර්සී පනස්ක. ඉන් එ දහහලස් එක් දෙෙනෙක මනිුවන් ගොඩ ඇඟලුම් කම්මල් සෙවකින් පයි, ජාතික ක්‍රියන් විත මධ්‍යස්ථානය සනහ කරන්නේ. එක් දහ සත්ද දෙනෙකු පෑලිකුඩ මත්ස වෙලඳ සංකිරණේ පුද්ගලයමෙන් අතවර, සිසු අට දහස් හාර්සියතුන් දෙනා මනිුව ගොඩ හා පැලියකුඩ ආසාධිතින්ගේ ආශෘතයයි. මෙෙනුවන් ොඩ ඇඟලුම් කම්බල සවකින් හාරසිය දළොස් දෙෙනෙකු සහ එම කම්බලේ සේවකින්ගේ සහ මිනුවන් ගොඩ ඇඟලුම් කම්මල් සේවකින්ගේ ආශ්වතින් හරදහස් හාරසි හතලිස් නම දෙනෙකු පූර්ණ සුුවේ ලාරෝහල් වලින් පිටව ගොස්ත වෙනවා හනුව මෙරටින් ර්තාාවන සමස්ත කරුණාරෝගින් සංඛාව, දහතුන් දහස් නමසි විසි නමයක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්ංශය සහන් කරනවා ඉන් අට දහස් අටසි අසූ දෙනෙකු සස්වේලා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝහල්වල ප්‍රතිිකා ලබන්නේ. අන්දහස් දාහත දිනුකුපමණයි. බස්ාහිර පලාතේ ඇදිරිනීතය ඉවත් කල්ද. කොවිද්ධහන්න මේ පැතිරීමේ අවදානම කිසිසත් පහ ගස් නැති බද සවෞ්‍යංශ අවධාරණය කරන පා. තවදුරටත් මේ අවධානම මුළ කටපුරාම තියෙනවා. ඇදිරිණීතය ඉවත්කිරීමේ පරමාර්තය තමයි මේ කොවිද්ධානාවේ රෝග පාලනය කරන අතරම අපි කිසිම විදයකින් අපේත් තියෙන ජනජීවිතය අපේ සමාජ ජීවිතය අපේ ආර්ථකය අඩපන කරන්නේ නැතුව. ඒ ආකරම්ම සමගාමිව පවත්තා ගෙනෑම? ඒ අතර වැඩි අවධනවක්තියන ප්‍රදේශ හුද කලා කරලා ඒ සංචරණය සීම කිරීමෙන් ඒ ප්‍රදේශවල රෝග පැතිරිීමත්, ඒ ප්‍රදේශවලින් බාහිට නවත නැවතත් රෝග පැතිරීම වහැක්වීමට අපිටයුතු කරනවා. ඇති මේ අවස්ථාවේදී ජනතාවගේ සහග්‍යප්‍රී තාමත්ම වැදගත්වෙනවා මේ තත්වය පාලනය කිරීම සඳහ. ඉ එනිසා සමස්ථ ජනතාවගේම අපි ඉල්ලා හිටිනවා දිගින් දිගටම මේ සෞඛ්‍යාකරක්ෂිත කටිතුවලට නිරත වෙන්න අපිට තාමත් විශාස තියනවාගේ ඉතාමත්ම හොඳි පාලනය කරල අපිට මෙ ලෝගය මධමනය කලා තියගන්න පුුවන් කියලා. අදනි විට බස්ාහිරපලාේ පොලි ස්ථන වලට අනිුක්තව රාජකාරීකර නිලතාාරින් දෙසී පනස්සාහිතෙනකුට කරුණ වෛරසේ ආසාධනවී තිබෙනවා.ඉන් හහිදිකු ස්ව ලබා ඇති අතර රෝහල් වල ප්‍රතිකාරල බ්‍රසංඛ්‍යාවද සේපනහා. ොන ඇලම්කාරමාන්ත ශයාලාාවේ සේවකින් ෙසිදු කළ PCR පරීක්ෂණමලට අනුව තවත්තිස් අට දෙනකු කොවිට් ආසාතින් බවච අදනදී හඳුනාගත් පව හොරන මාජන සෞඛ්‍ය පරීක්ෂක TCසිනරත්තමහතා පවසෙනවා. ඒය අුව එම ඇඟලුම් කර්මාන්ත ශාලාාවෙන් හඳුනාගත් සමස්ත ආසාධතින්ගේ සංඛාව දෙසි අටක් දක්වා එළ කොස්තිබෙනවා. රපට ඇන්ටජන් පරිීක්ෂණ පැවීම සම්බන්ධයෙන් රජ වෛත නිලතාරීගේ සංගමේ අදහස් පලළලා. ප ්‍රති ජන රික්ෂාව ම අ ්‍ය වශ්‍ය ො ද ි රෝ මනා ක රග මහරදනෙක් ෙන්න්න ත් හ රම රට. කොඩ්වලින් බේරගන්න ලැබි එකම ද කියලා. ිCR වෙනුවට ආදේක නය කිල ර අපි ඩන්ිෙන් ස්ේක පොසිටිව වන අප ඇගඇතුල ඒතා අධි වයිර සාන්රනයක් තියන්නුන නිසා ඇතරම ලෙඩේ තියෙන කොටසක් ඉන්නවා. ඒ පොසිටව ඇ ටස් ප අපි ටි ෙන් ෙස් එක සංවතා CRකට අඩු. ඇන්ටිෙන්ට එකට තැනක් නැද්දෙම නැතනක් තියෙනවා ප්‍රධානහේතුතමේ ඉතා මිල අඩු පරීක්ෂය සනි පරක්ෂහසු පිත් ප්‍රශ් තිය ැනක රග ්‍යාපති ඉතා සිීග්‍රය සිද්ුවෙන්න්න පුුව තැනකට ප්‍රශ් පරීක්ෂ තමයි. ස්ෙක් ැ ස්ේක් ය රෝගින් ප්‍රමාණ හතුර ගත්තද ඉතුරු පිරිස සඳා ි රන්න. එතව අපිට පCR කරන්න එක වෙන පරිස සිම සහිකරන්න ල පැ ස්ේ හ ැිැ ස්ේෙක හ රක ගේ තවත් පීක්ෂ ඇති න් බඩ ෙස්ේක් කියන්න රජෙට ඒ ස න්ඳදිනු තුොල්ල ලන්න මෙවන විට බන්තනා කරද ුවන්ක් සිහද නුකට කොවි් ආසාදන ී වෙනවා. න්ධනාකාර නිල්තාරීකුරුද වෛරේසේ ආසාධනව ඇති භවත හඳනාකන ඇති අතර. මන්දනාකාර නිල්තාරින් සඳහා විශේෂ සේවාමුරක්‍රයක් හඳුන්වාතී ඇති බවයි බඳධනාකාර කොමසා රරිස්්චන් ප්‍රරල් තුෂාර උපල්දනිය මහතා පවසන්නේ. මේ වනවිට කාන්තාරැදවියන් අසු නමයකුත් ඒවාගේම පිරිමිරඳවියන් දහදෙනකුත් වශයෙන් වැලිකට බඳනාගාරය හශ්ිතව වාර්තා වෙලාතියෙන මේ සියලු දෙනා වැලිකන්ද රෝහල්ටඇතුල් කරල ප්‍රතිකාර කටයුතු ලබාදමින් තියෙනවා පැරණි බෝගම්බර බඳනාගාරේ නවකරඳවියන් අද්‍යනකුත් කොවි දාසාතය බවට වාර්තා වන ඒ සියලු දෙෙනන අපි මේ වනිවෙ රහල්ගත කල ප්‍රතිකාර ලබා දෙෙනවා ඒගේම තමයි බඳනාගාර දෙපාර්ත්මේතු මේ වනවිට පල්ලන්සේන බන්ධනාගාරය ඉදිරි කටයුතු සඳහා වෙන් කල්ලා තියෙනවා වාර්තා වුනොත්තයම් රෝගිය ක අපපිය. ත් කිරීම සඳහ ඒගේම වැලිකඩ බන්ධනාග රෝහලත් මේ සඳහා විංකල්ල තියෙනවා ඉදිරයේදී යම්කිසි අවදානම් සහගත්වකවත් ප්‍රෝජන ගැනීම සඳහා.රත්ල අන සෞඛ වත නිල්දාරී කොට්ට ශේ සෞඛ්‍ය නිල්ධාරරි රල් අටකට අයත් නිරෝධයිනය අවන් කලෙක්ක සේ හැත්තය දෙෙනකුගේ PCRCR පරක්ෂණ අද සිදු කරුණා. කොවි 1919 ආසාති සහ ප්‍රිකරලබාතිීමම පහසු කරමින් වෙනෙන් ගුලිපිිය මත්තිමහාවිද්‍යලේ සෙසුන්තුන් දෙෙකු රෝයන්ත්‍රයක් නිර්වාමාණී කරතිබෙනවා. ෝගයා සමඟ දුරස් භාවය රැක්ගැනමින් ප්‍රතිකාර ලබාදීමට හැකිවීම බේහි විශෂත්වයා රෝගයාගේ ඇඳෙහි සවිකොට ඇති ස්වංක්‍රිය කැමරාපද්ධයමකින් රෝග ලක්ෂණ පරික්ෂක් කළ හැකයි කොරුණ වෛරසත් එ මේ පෞතින තත්ත්වය හමුුවේ රට අඩාල නොවී පෞත්වාගෙන යන්න අපිට විශ්ාල වගක මක්ති වෙනවා අන්න ඒ කාරණාව අපි හරියට තේරු ගත්තොත් නිවැරදි දිශාවකට අපේ රට අරගෙන යන්න අපිට හැකියාව ලැබේවි. දැල්ලබුණු ප්‍රවෘත්තිය. අංගුලාන උතුර සහ දකුණ ග්‍රමනිිල්ධාරී වසම් මේ මහොතේ සිට හොද කලා කරඇති බව ොVID-19 පීම වැලක්වීමේ ජාතික ක්‍රියානුත මධ්‍යස්ථානය පවසනවා. මෙන්න එම විශේෂ ප්‍රවෞෘතිය නැවතත්. අංගුලාන උතුර සහ දකුණ ග්‍රාමනනිල්ධාරී වසම් මේ මොතේ සිට හොද කලා කරඇති බව COොI-19 පීම වැලැක්වීමේ ජාතික්‍රානුත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර මෙරටින් තවත් කොරුණ ආසාධිතියන් එක සය හැත්තැ දෙදෙනෙක වාර්තාාව ඇති බව සෞඛ්‍ය අංශය පවස්සනවා ඔවුන් සියලු දෙනා මීට පෙරවාර්තා වූ කොරෝුණ ආසාධිතයන්ගේ ආශ්‍රීතියන් ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරණ ආසාධතයන් සංඛ්‍යාව දාහතර දහස් එකසිිය එකදක්වා ඉහළ ගියා දැන් කෙටවිරාමයා. ඔක නිර්දශ ලැෙනතුරු පටකටුව මැනිින් වෙලඳපල ජලී විියෘත නොකිරීමට තීරණය කොට තිබෙනවා. මතර එලලු තොගරගෙන අද උදැසන මස්ථානයට පැමිණි ලළඳදුන් අපහසුතාවට පත්වීමත් සමඟ එමස්ථානඇති වයේ උනු සුම්කාරීතත්වයක්. මැනිින් වෙළඳපල ආශිතව කුරා ආසාතිතින් කහිප දෙෙනෙකු වර්තාාවීමත් සමක. පසුගිය තිනකීපේ තාවකාලිකව වෙළඳපල වසාතබීමට පියවරගෙනා. දුර පලාාත්ොලින් එන්න එවලු තුොක ජංගව රතයවිතාගනමින් පිතාහරමටයි මැන් වෙලඳපොල පොදුෙවක සංග මේ පියවරකත්තේ. කිසි විතත් බස්නාහිර පලාතට පනවාතිබූ නිරෝධාන ඇන්්‍රනීය ඉත් කිරිමත් සම මැනින් වෙලදපො විරෘත්ධ කකිරීම බලාපොත්තුව බටයිතනු දතිබනේ. යනු වයි වෙලතුන් එලවලු තොගරගෙන අද උදසන මැනිින් වෙලද පො වෙත පමිණසිටේ. තීර වෙනස්සුරේ කරේගොල්ල නද වෙනස්කර. ඒ පොලිසින්තම මේක රීම වෙනස් කරේ හේතුව මොකද මේකට ක්කශය හතලයක් පමණ සාදධසි හමනා ගෙන ව දෙශයක් පිෂායර් පරික්ෂ සඳයි යමුකරල තියෙන ආදානම සැකිල්ලට ගනිමින් තමයි පොලිෂ මේ පියවර අරගෙන තිවෙෙන්නේ. නමුත් මෙයි අසරන ගොවින් දින දහටක් මැනින් වෙලඳබොල වසා ඇබුණන කිස්සිදු කෙනකු මේ ගොම මහතු ැන ුලේශමක මහතු ගැන කිසි කෙනෙක් බැලව නෑ කෝටියකට වැඩිය බඩු ප්‍රමාණයක් තිර ලොඩිය ඇවිල්ල ඒ කවද් බාරගන්න මකගඩ හරික අපි කියියගේ අපි කඩකාරයැනින් මද එතට කවදේව ගැනල්ල විකරන්නෙ කොහොඳ තරදියක්කොන ගොවියගේ බඩු වා මේඇස පසි කරල එවවා ැ හිදයගෙන බඩ කටඩ මගටට ගරන්න ඇ අපිකාර ට. ඇතැම් වලඳදුන් එලවලු තොග යලි රැකනයමට කටයතු කලාා. එහෙත් වෙළදුන් පිරිසක් ටෙක්නිිකල් මන්සන්දී සිට පංචිකාවත්ත දක්වා මාර්කෙත් දෙපස්ස සිට එලවලු අලිවිකරන ආකාරේ දැකතැකිව වුණා. මෙම තත්වේ හමුවේ තවන් ැඩිලෙස පිීඩාවට පත්තු බවයිවෙලඳදුන් ප්‍රකකාශ් කල. හනිින් මාගතේ පාර අපි ආ පාලට ලුකය පනතල් ලක්ෂකට පාරි බරව සැති මක්ම දවේගේ කියෙන මාකටේ කරන ක්ක මෙන්ඩ කියලා අවට පස්ස පදදුක් ගන්න ලවන ය එන්ද පති කියලා මකත අරන්න කියලා පොඩිසි කිය ගල්ල ොව කියගන්න අනවා කියෙන වාවා කියනවා එන්ට කියන බඩු ගන්නට කියෙන ගොය කලවල අසර ල න්න ගොයි. ෙ හ ඳ හ ක ලා. එල මහතුරු සබන්දෙන්ත් ඒලු ගෙන පරිස සම්බන්ධයවත් මේ පශතියෙන්න වෙලා මේ ස්ථනයත් බලු බෑමහ පැවීමරන්න ටහ මතුර පශයති සෞක ප්‍රශය. ඒ ප්‍රශ්ය ්‍රරන කරගන්න තක් මේ ස්ථා ෘතකරීමති ගැටලුව පැිකරුන්න යනු ඇතුමල්ලා තාමත්ම හොදගේ කාරනවත් රුගත්ත යන අද ආපු හැම එලෝවලු නි්පාධකක්ගම ඇ එලු අතික ාදපවත්තුමාගේ කර ග්‍රාමත්තුම සබන්ධවෙල හිමිකරුකටවත් අලාබයක් නො ලෙේ. ඉතාම සහද මේ ප්‍රශ්ද අපට රකරණ කරත්තා.ඒ සියලමු එලෝල්ලොරි ආර්ථි ධ්‍යාථාන පියත් කළ හැරිය නැවත මේ මැනිින් වැදලටගන්න කොහොමතිට කාරනාව සම්බන්ධව සෞඛ්‍යංශත් කිරුමා යතත් එක් සාකච්ඡා කරලා ඉතාම ඉක්මි මේමහතුරු ප්‍රශ්ට විම බාද. විස්ස විස්ස විසර්ජන පනත් කෙටුම් පත ඉදිරිපත් කරන ලබන දොස්සනදා. පැත් දහල්කාලෙක් සදහ පර්ලිමන්තු රැස්සවීම පැත්වීමට පාලිමෙන්න්තු කටයුතු කෙළිබඳ කාර්ක සභාව අද තීරණය කලා. මේ අතර ලබන වසර සඳාවන අයිවේකනය, ලබන දාහත්වන දාාලිමෙන් ො ෙදිරි පත්කරීමට නියමිතයි. බන ොස්ුනිදා පෙරවරු දහහි සිට පසරු පහදක්වා විසරජන කෙටුම් පත දෙවන වර සහ තුන්වෙනිවරකයවීම සිදුකීමට නීමිතයි. අනර පස්වරු පහහි සිටරවාත්‍රී අට දක්වා වික්ෂේ ගෙනනුල් ලබන ෝජනාව, සභව කල්ත බීමේ ජෝජනාවක් ලෙස විවාදයට ගනු ඇති. එදින පෙවරේ පණඩිමේතු පන්ත්‍රවරන්ගේ වාචික ප්‍රශ්ණ විසමි අවස්ථාව නොපවැත්වෙන අතර, දිවා ආහාරේ සඳහා සභව කල්ට බිීමක්ද සිදව වනු ඇති. අතර දෙදහස් විසේක වර්ශය සඳහා අයවැලකනේ පාන්දිමෙන්න්තුට ඉදිරිපත් කිරීම මුදල් ලමාත්‍යවරයා ලෙස. අග්‍රමමාත්්‍ය මහිද රාජපක්ෂ හතා බන දහත් වනද අසිදු කරනු ලබනවා කොවි දහනවේ අර්බුදය හේතුවෙන් අයවැයි දෙවන වරකිවීම සහ කාරක සබහ අවස්ථාව දින එක ළහකට සීමමකල යුතු බවට පාන්ිමින්තු කටයුතු පිළබඳ කාරක සභහවේදී යෝජනාවේ තිබෙනවා. එහෙත්තේ සඳහාම්පූර්ණ දෙනකණන ලබාද යුතු බවටයි විපක්ෂි ප්‍රකාශ කර තිබන්නේ යනුව ඒ සම්බන්ධයෙන් වන අවසන්තීරණයේ යි පැත්වෙන පාල්ලිමේන්තු කාරක සභහ වැැස්සීමේදී ගැනීමට එක ගත්පේ පල කෙරුණ. රාජ්‍ය මුදල් පිලිබන් කාර්ක සභාවය අද රැසවෙලා සබවි දරට අනු ප්‍රශ යාපමැත්තුවා පත් කකර කථානෑකතුමා කිවා. න්ත්‍ර ර ගන්න ්‍ර අනුව රක් නතාව ුවෙන් ස දිියටම යි වා න ගන්න අපට සාකචචා කල සිම කරගන්න පුුව ී. ද විස්සේ ය සම්මන්ද අපි දවස් දෙකක් කිල්වා දවසයි න්නේ. දෙදස් විස්සයි විශේකේ අයවැය සම්බන්ධව ආණ්ඩු උත්සාහ කරා කාලේ අඩුකරන්න අපිකව පාලිමේන්තු සම්ප්‍රදාය පලිමින්තේ ස්ථාවරණී යොග වල තියෙන්නේ අයවැයි අවශ්‍ය දිරගාන තියන්න ඕන. හොද අවරුත් දෙකින් අයවැෑ ගැන සාකච්ඡා කලනෑ තිපිඉල්ලොප සම්පූර්ණ කාල දෙන්න කියලා ඒ ජන ලවේගේ පාර්ලමින්තු මන්ත්‍රීවරුන් පස්සනෙකුට එල්හිව, අභ්‍යාශ නාධිකරණය හමුුවේ නීතිමිය පියවර ගැනීම, දේශපාලන පලිගැනී පිරිබඳ සොයා බලන ජනාතිපති කොමිසම තීරණය කරතිබෙනවා. ඒ කොමිෂන් සබභව ආධිකාරයට විරුත්තව සහ ඊට අගෞරෝවන පරිදි මාධ්‍යයට ප්‍රකාශ සිදුකිරීම යන චෝදනා අතේ. මගේ න බලවේ පාර්ලිමෙන්න්තු න්ත්‍රවරන් වන හරින්න් පන අන්දුු නලින් බඩාර ජේසි. අලවත්වල මයන්ත දිසානායක සුජිත් සංජයේ පෙරේයාෑයන බහත්වරන්ට, අද ජනාධිපති කොමිස මහමුවේ පෙනි සිට න දන්වා පසු දන්නුති සිනිිකුත් කරුණ. අදා මන්ත්‍රීවරුන් පෙරිස ද ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටි අතර රාජධ සේනාරත්න තලතාාතුකොරල රජිත් මත්තුම් න්ඩාර, පාටලි චම්පික රණවක මනුෂනානයකාර ආචරේ හර්ෂදසිල්වා. එස්සෙන් මරිකාර මෙම හර්ෂන රාජ කරුණායන බහතවරුන්, අද පෙරවරවේ දේශපාල පළගනින් පිළිබඳසස්වා බලන ජනාධිපති කොමිෂන් සබහව හමුවට පැමිියා. කොමිෂන් සභවේ සභහපති විශ්‍රමික ශ්‍රෂ්ඨාධ කරන වෙනිසුරු උපාලේ ේ රත් මහතා දැනම්දුන්නේ හරින් ප්‍රනාාන්දුු ජේසි අලවතුවල සුජිත් සංජය නලින් බණ්ඩාර සහ බයන්ත දිසානාය යැන බන්ත්‍රවරුන්ට එරහිව අ්‍යාචනාධිරනේ කරුණු වාර්තා කරන බවයි. අභ්‍යාචනාධිරනේ දැනුම් දෙෙන දනකදී එහි පිණී සිටි නැ. කොමිෂන් සහව අදාළ බන්ත්‍රීවරුන්ට වැඩිදුරටත් දැනුම්දුන්න සහල් මාfiaියාවට ඉඩක් නොතබා මිල ස්ථාරෝපත්තුවා ගෙනයාාවමට වැඩිවෙලක් කාරමක රඇති බව අමාත්‍ය ආචාර බඳුල ුණුවර්ද මහතා පවසනවා. ආර කොමසාර්රිස් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චරිකාවකට එක්වෙමෙනී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ. හර කොමසාර්ස් දෙපාතමන්තුවත පැමණි අමාත්‍යවරයා ඒහි කටයුතු නිරක්ෂණය කලා රජය මගින් සාතික කළ උපරිම සිල්ලර ිල නිසපරි දෙක්‍රියාත්මකවීම නම් රජය සතුව ආරක්ෂත සහල්තොගයක් පැවතිේ වැදකත්ක්කම බංඳල ගුණවරද මහතාමහිද පෙන් බදුන්න.වබභගගේ දැක්ම පතිපත්ති ප්‍රකාශියටට අනුව දේශය නිෂ්ානයන්ට මුල්තැනදී කටුතු කරන බයි එම හතා දහස්තක්ම කියයාාසිටි. ආරක්ෂිතසාහල් තොගයම් මිනදීගෙන ගබඩා කරන්ට බලාපොරොත්තුවෙනවා ලබන කන්නේ සිට ඒ රටේ පවතින. හාල් මාපියාව නැති කල්ලා. සහල් වලට සාධාරණ මිලකට පාරිබොක්ක ජනතාවට සහල් සැපීම සඳහා ිල ස්ථායි කරන කාරය කිරීම සඳහා ආර දෙපාර්තමෙන්තුූ යොදාගන්න බලාපරිත්තුව වෙන. අදටත් අපිට පුළුවන් ඉන්දියාවෙන් පොන්නේ සම්බාගෙනල්ල රොපිය ලසූ පහට අඩි කරන නිතා පහසු ක්‍රමින් ඇතකොට ලක්ෂ සංඛ්‍යාත ගොවිජනතාව නැත්තට නැති වෙන. ඒ රට ඇතුළ නිෂ්පාදනය කළ හැකි සියලූම බහණ්ඩාසේවා රට ඇතුළ නි්පාදනය කරගන්න උසාදර යුතුයි. මෙ අතර මාහනවර්දිී පැති වැඩසටානකින් අනතුරුව, මධ්‍යවිත අදහස්තක්කමින් අමාත්‍ය මහින්දාානන්ද අලත්කමගේ මහතා ප්‍රකාශ කළේ වි සම්බන්ධයෙන් පවත්වාගෙන යන එක අධකාරය සහ මාfiaියාව බිඳමීමේ අරමුණින්. ඉදිරිකන්නේ සිට වලි ණඩලයමින් ව මටික්ටොන් ලක්ෂ තුනක් මිදිගනීමට සැසම්රඇතිබවයි. න්න. <Sanye> සව සහය ඇතිය ප්‍රධහන පුවත් විකාශය අවසානේ. නැවතත් හමේ මුරත්ත්‍රී නවයයිතිහට.